බොන් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා මේ දකින්නේ වූල් නූල් වලින් නිර්මාණය වුණු ලස්සන ක්‍රොෂේ නිර්මාණ කීපයක්. ඉතින් ඔයාලත් ආසයි නම් මේ වගේ ලස්සන නිර්මාණ කරගන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මුලින් ඉඳන් සරලවම ඔයාලට මම කියලා දෙන්නම්. ඔයා හොඳින් මේ රූපසටහන බලන්න. මම ඔයාලට කලින් පාඩම් වලදී සිංගල් ක්‍රොෂේ සහ හාෆ් ඩබල් ක්‍රොෂේ පිළිබඳව කියලා දුන්නා. අද මම කියදෙන සූදානම් වෙන්නේ ඩබල් ක්‍රොෂේ හෙවත් ද්විත්ව ගැතුම පිළිබඳව. ඒ වගේම තමයි ඔයා දන්වැල දිහා බලන්න. එතන ඔයාට පෙන්වලා දීලා තියෙනවා 1 2 3 කියලා චේන් තුනක් හයිලයිට් කරලා. ඉතින් ඔයා මේ ගැතුමේදී චේන් තුනක් ස්කිප් කරලා හතරවෙනි එකේ පටන් ගන්න නිසා තමයි ඒ විදිහට හයිලයිට් කරලා තිබ්බේ. දැන් ඔයා දන්නවා දන්වැලක් ගොතාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ විදියට දන්වැලක් ගොතාගෙන තියෙනවා. ඉතින් අපි කලින් අපේ හාෆ් ඩබල් ක්‍රොෂේ ගෙතුම කරද්දී අපි චේන් දෙකක් ස්කිප් කරලා තුන්වෙනි චේන් එකේ ඉඳන් තමයි ගොතන්න පටන් ගත්තේ. නමුත් මේ ගෙතුම ටිකක් උස බවෙන් යුක්ත නිසා පළවෙනි ගෙතුමට උසක් ලබා ගන්න ඕන නිසා 1 2 3 ස්කිප් කරලා හතරවෙනි චේන් එකේ ඉඳන් තමයි අපි ගොතන්න පටන් ගන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති මොකද මේ විදියට ස්කිප් කරන්න කියලා. ඊට පස්සේ අපි මුලින්ම අපේ හුක් එක මේ විදියට අපේ අවසාන චේන් එකේ දාගෙන ඔයා ඔයාගේ කටුවේ පටලව ගන්න වූල් නූල් එක එක සැරයක්. ඊට පස්සේ ඔයා හතරවෙනි චේන් එකෙන් මේ විදියට ඇතුල් කරලා නැවතත් වූල් එක පටලවගෙන උඩට ගන්න. එතකොට ඔයාට චේන්ස් තුනක් ලැබෙනවා. ඉතින් ඔයා මුල් චේන් දෙක හරහා මේ විදියට වූල් එක අරගන්න. ආයෙත් පටලවගෙන ඉතිරි චේන් දෙක හරහා නැවතත් ගන්න. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති අපි අර විදියට පළවෙනි එක ස්කිප් කරන නිසා තමයි පළවෙනි ගෙතුමට මේ විදියට හොඳ උසක් ලැබිලා තියෙන්නේ. නැත්තම් ඊළඟ එකත් එක්ක සමාන උසක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඊළඟට අපි ආයෙත් තව මැස්මක් ගොතාගමු. මේ විදියට ඔයා පටලව ගන්න. ඊට පස්සේ දිවාගේ චේන් එකෙන් දාලා නැවතත් වූල් නූල් එක පටලවලා මේ පැත්තට ඇදලා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට තුනක් ලැබෙනවා. ඉතින් මේ චේන්ස් තුනෙන් ඔයා දෙකක්කින් තමයි ඉස්සෙල් අරගන්නේ. මේ විදිහට පටලවගෙන නූල් ඇදලා ගන්න චේන්ස් දෙකක් හරහා. ඊට පස්සේ දිවා නැවතත් ඊළඟ ලූප් දෙක හරහා මේ විදිහට ඇදලා ගන්න ඕනේ ඔයාගේ වූල් නූල් එක. ඔයාට පේනවා ඇති අපි කලින් ගොතාගත් අපේ හාෆ් ඩබල් ක්‍රොෂේ ගෙතුමට වඩා මේ ගෙතුම උස බවෙන් යුක්තයි. ඒ වගේම විනිවිද පේන බවෙන් වැඩි. ඉතියා නැවතත් බලන්න පටලවගෙන මේ විදියට නූල අරගෙන ඔයා දෙකකින් තමයි ඉස්සෙල්ල ගන්න. ඊළඟට ඉතිරි දෙකෙන් ආයෙත් නැවත පටලවල අරගන්නවා. ඉතින් ඔයා මේ විදියට මේ මැස්ම හොඳට පුරුදු කරගන්න වාටික්මණින් ගොතන්න පුළුවන් වෙන විදිහට ආයෙත් බලන්න පටලවලා මේ විදියට ඔයාගේ ලූප් එකෙන් දාලා දෙකකින් ඉස්සෙල්ලා ඇදලා අරගන්නවා. ආයෙත් නැවත දෙකකින් ඇදලා ගන්නවා. ඉතින් ඒ විදියට ඔයා මෙහෙම ඉක්මනින් මේ ගෙතුම පුරුදු වෙන්න. අපි මේ ගෙතුමට ද්විත්ව ගෙතුම හෙවත් ඩබල් ක්‍රොෂේ කියලා හඳුන්වනවා. ඉතින් ඔයාලට තව ගෙතුම් ක්‍රම දෙකක් ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ට්‍රිපල් ක්‍රොෂේ සහ ඩබල් ට්‍රිපල් ක්‍රොෂේ. දැන් ඉතින් මම අවසාන එකත් ආයෙවට කරලා පෙන්නනවා. මේ විදියට ගොතා ගන්න. ඉතින් මේ තියෙන්නේ අපි ගොතාගත් අපේ ඩබල් ක්‍රොෂේ ගෙතුම. ඉතින් ඔයාලට පේනවා ලස්සනට ඇවිත් තියෙනවා ඔක්කොම එකම පරතරයකින් පුරුදු වෙන්න. ඉතින් ඔයාලට මම දැන් පෙන්නන්නම් මේ නිල් පාටින් තියෙන අපේ සිංගල් ක්‍රොෂේ. ඒ වගේම රෝස පාටින් හාප් ඩබල් ක්‍රොෂේ. රතු පාටින් තියෙන දැන් ගොතාගත් අපේ ඩබල් ක්‍රොෂේ ගෙතුම. ඉතින් ඔයාලට පේනවා යටි ඉඳන් උඩට බලද්දී ටිකෙන් ටික උස වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පරතරයත් ටිකෙන් ටික වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ සිංගල් ක්‍රොෂේ ගෙතුම තද බවෙන් යුක්තයි, විනිවිද පේන බවෙන් අඩුයි. ඉතින් ඊළඟ දවසේ අපි සාකච්ඡා කරමු ට්‍රිපල් ක්‍රොෂේ ගෙතුම පිළිබඳව. ඉතින් ගිහින් එන්න ආයෙත් හමු වෙමු. මං ඉෂූ.